साधु साधु साधु। समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। साधु साधु साधु। गौरवनीय महा संगरत्नि अवसराय श्रद्धावंत पिन्वत्नि अद दवसेदि ධර්මදේශනාවට බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වයට එකතු වෙනවා මාතර ගොම්බද්දල ගොඩැල්ලවත්ත ඉස්තර නිවසේ පදිංචි ජේ ධනපාල පින්වත් මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන්ගේ සත් ප්‍රාර්ථනාවන් ඉටු කිරීම පිණිස අපි රැස් කරන පින ඒකාන්ත ශක්තියක් බවට පත්වේවා කියලා අපි බොහොම මෙත්සිත පෙරදරිව අද ධර්මදේශනාව ආරම්භ කරනවා। සෙනසුරාද පින්වත්නි සිත්නේ තසපුවට මාතෘකා කරගන්නේ ඔබේ ජීවිතාවබෝධයේ පිණිස පවතින දේශනා। අද අපි කියලා දෙන්න හිතුවා මේ ලෝකයේ කර්මය පිළිබඳව විවිධ ආකාරයෙන් ඔබ ශ්‍රවණය කරලා ඇති කර්මය පිළිබඳව සමහර වෙලාවට පින්වත්නි ඔබ අහලා තියෙන කාරණා වගේම තවත් අහලා නැති විමසන්න ඕන බොහෝ කාරණා තියෙන පුළුවන්। ඉතින් කර්මය ගැනයි අද අපි සාකච්ඡා කරන්නේ කර්මය තුළ පුරාණ කර්ම සහ නව කර්ම ගැන। පුරාණ කර්ම නව කර්ම කියලා කියන මේ කර්ම වර්ග දෙක ගැන පින්වත්නි බොහොම ලස්සනට විස්තරාත්මකව සඳහන් වෙන්නේ සංවිතනිකාය 4 කම්ම කියන සූත්‍රයේ। එතකොට කම්ම සූත්‍රයේ තුල මේ පෙන්වන පුරාණ කර්ම ගැන කියද්දී උන්වහන්සේ පුරාණ කර්ම 6ක් ගැන විස්තර කරනවා। නව කර්ම විස්තර කරනකොට නව කර්ම තුනක් ගැන විස්තර කරනවා। මෙන්න මේ සියලු කර්ම ගැන උන්වහන්සේ නිරෝධිකුත් දේශනා කරනවා ඒ නිරෝධයට මාර්ගිකුත් දේශනා කරනවා ඔක්කොම කරුණු හතරක්। හැබැයි අපි අද මේ හතරේ ප්‍රධානම මුල් කොටස් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරාණ කර්ම කියන්නේ මොනවද කියලා නව කර්ම කියන්නේ මොනවද කියලා අපි ටිකින් ටික මේක පින්වත්නි විමසලා බලමු। හැබැයි ටිකක් ගැඹුරු කාරණා සහිතයි පරිම සරලව තේරුම් කරලා දෙන්නම්। අපි සරලව විමසමු ජීවිතය ගැන විමසද්දී පින්වත්නි පුදුම සතුටක් දැනෙනවා ඇත්තන්ට අවබෝධය ඇති වෙනකොට। අවබෝධය ඇති වෙන කෙනා ජීවිතේ සැහැල්ලුවෙන් ජීවනවා. ඔය ඇත්තන්ට ඒ ජීවිතේ සැහැල්ලුව පිණිස ජීවිතය ගැන විමසලා තේරුම් ගැනීම පිණිස පුරාණ කර්ම සහ නව කර්ම අද සිත්නතසුපේ දේශනාවේදී එනං අපි විමසලා බලමු පින්වත්නි තථාගතයන් වහන්සේ පුරාණ කර්ම 6 දේශනා කරේ මෙහෙමයි එහෙනම් මු ආයතනේ චක්කායතනේ පුරාණ කර්මයක් කිව්වා ඊට පස්සේ කනනම් මු ආයතනේ සෝතායතනේ පුරාණ කර්මයක් කිව්වා දැන් ඔබ මෙහෙම අහලා නැහැ කියන්නේ කර්ම ගැන කතා කරනකොට ඒක ටිකක් වෙනස් අපි වෙනස් වූ කාරණා තේරුම් කරලා දෙන්න ගොඩක් දවස් වලට සෙනසුරාදට උත්සාහ කරන නිසා ඔබේ ධර්මඥානෙ දියුණු කරගන්න පින්වත්නි මෙතනදී කියන කරුණු මනවින් විස්තරාත්මකව සාකච්ඡා කරමු। ගාහන ආයතනය නහය නම් වූ ආයතනය පුරාණ කර්මයක් කිව්වා ජීවහ ආයතනය ඒ කියන්නේ දිව නම් වූ ආයතනය පුරාණ කර්මයක් කිව්වා කාය ආයතනය කය කියන මේ ආයතනය පුරාණ කර්මයක් කිව්වා මන ආයතන මනස නම් වූ ආයතනය පුරාණ කර්මයක් කිව්වා එතකොට දැන් මෙතනදී ඇහැයි කනයි නහයයි දිවයි කයයි මනසයි පින්වත්නි ආයතනය විදිහට මේ හටගන්න 6ම අසකරණාසි දෙකයි මනස කියන මේ 6ම පුරාණ කර්ම කිව්වා දැන් මේවා පුරාණ කර්ම වෙනකොට මං ඉස්සර පින්වත්නි ඔය දේශන සාකච්ඡා කරන්න අපි මේ මාධ්‍යයට එන්නේ මේ දේශනා ගැන යම්කිසි අවබෝධයක් ඇතුව. නමුත් එක්වරම මේ සූත්‍රයක් කියවනකොට මූලික අවබෝධයක් නැති කෙනෙක් තේරුම් ගන්නේ සමහරලාට බොහොම සරල මට්ටමකින්.
ඇහැකනහයි දෙවකයි මනසිකෝගමන් කෙනෙකුට එකපාරට හිතන මේ ශරීරය එහෙනම් මේ පුරාණ කර්මයක් කියන්නේ මේ ශරීරයට කියලා කෙනෙක් හිතා ගන්න පුළුවන් සමහරලාට දේශකයන් වහන්සේලා මේ ගැන විමසනකොට අපිට ඇහිලා තියෙනවා දේශනාවලදී මේ ඇඟ ලැබිච්ච කර්මය තමයි පුරාණ කර්ම කියලා ඇහැ පුරාණ කර්මයක් කියනකොට සමහරලාවට ඇත්තම්ම අයගේ ඇස්සන්දයි ඇස්වල දුර්වලකම් එන්නේ කර්ම නිසා කියලා මේ පුරාණ කර්මය ගැන කියනකොට මේ ඇස්වල තියෙන ආබාධිත තත්වයන් ගැන කතා කරනවා දැන් එය සම්පූර්ණ පින්වත්නි මේ දේශනාවේ තියෙන අර්ථයට කරන අසාධාරණයක් ඒක වැරදි මම පවා දේශනාව මුලදී තේරුම් ගන්න කාලේ මං ඒත් නිකන් මෙහෙම හිතුවා කතරගම දෙයියෝ ගත්තට පස්සේ ඇස් කීයක් තියනවද දෙයියනේ කියලා මට නිකන් හිතුණා ඇහැ පුරාණ කර්මයක් නම් කතරගම දෙයියන්ට පුරාණ කර්ම කොච්චර විරලද කියලායි ඇයි කන් ගොඩයි නහයවල් ගොඩයි දිවවල් ගොඩයි සමහර දෙවරු තියෙන දිවවල් හැමතරම ඇඟේ එල්ලිලා වගේ තියෙන එක එක දෙවරු ඔයත් දැකලා ඇති ඒතකොට දැන් මේ වගේ මේ ඇහැ කන නහය දිව මේවා පුරාණ කර්ම නම් අරගොල්ලෝනේ හොඳම කර්මකාරයෝ ටික කියලා හිතුණයි කාලේ පින්වත්නි නමුත් ඒ ගොඩින් බලලා විමසන එක ඊට වඩා ගැඹුරක් හරයක් මේ දේශනාව ඇතුලේ සියුම්ම තියෙන විමසන්න ඒ සැබෑ අරුත තේරුම් ගන්න නැතුව පින්වත්නි උඩින් බැලුවට මේ සූත්‍ර වල වටිනාකමක් ගන්න බෑ එතකොට මෙතන කියන්නේ මේ ඇහැට පේන ඇහැක් ගැන නෙමෙයි මෙතන කියන්නේ මේ කනට ඇහෙන ශබ්දය පිළිබඳව කතා කරලා ගැඹුරින් තේරුම් ගන්න තියෙන එක මිසක් මේ උඩින් මේ අල්ලලා පරාබුදානෝ කන නෙමෙයි එතකොට කන් ඇහෙන්නේ නැතුව යන එක මේ පුරාණ කර්මයට අදාළ ඒක කර්මයක් තමයි හැබැයි පින්වත්නි මේ පුරාණ කර්ම කියන එකට අදාළ වෙන්නේ නැහැ පුරාණ කර්ම කියන එක ඇවිල්ලා හරිම සියුම් කාරණාවක් අපි ඒකේ තියෙන ගැඹුර උදාහරණ උපමා ඔස්සේ සාකච්ඡා කරමු මේ කාලය පුරාම ඔබට මේක තේරුම් ගන්න බැරි නෑ පින්වත්නි ඔයත් නෙත් FM නාලිකාවත් එක්ක හැමදාම එකතු වෙන්නේ ඔබේ ජීවිතයට යමක් ලැබෙනවා කියන විශ්වාසය නිසා ඔයත් මේ ගුවන් කාලය ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔහේ නිකන් මොකක් හරි බණක් ඇහුවා කියලා පින් ටිකක් රැස් වෙන්න අවශ්‍යතාවයකට නෙමෙයි සද්ධර්මයේ ශ්‍රවණය කරාම මිනිසුන්ගේ ජීවිතය ගැන අවබෝධයක් ඇති වෙනවා ජීවත් වෙන විදිය ගැන අවබෝධයක් ඇති වෙනවා ඒ සඳහා පින්වත්නි මේ දේශනා පුදුමාකාර උපකාරයක් තියෙනවා මේ තියෙන ගැඹුරු අරුත් පින්වත්නි ටික ටික හොඳට විමසලා අවබෝධයෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඔබට මේ ධර්මය මේ ජීවිතේම දකින්න සෝතාපන්න ඵලයටපත් වෙන්න ඒකාන්තයෙන්ම උදව් ලැබේවි මං විශ්වාස කරන ඔබ සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්න අකමැති කෙනෙක් නෙමෙයි සෝතාපන්න ශ්‍රාවකෙක් බවට හෝ පත් වෙන්න ඔබට කැමැත්තක් තියෙනවා නම් ඔබ මේ දේශනා පින්වත්නි තේරුම් අරගෙන ඉන්න එකයි අවශ්‍ය කරන්නේ දැන් අපි බලමු මේ චක්කායතන කියලා කියන ඇහෙනම් ආයතන කියන්නේ මොකද්ද සෝතායතන ඝානායතන ජීවහායතන කායායතන මනායතන මේ ආයතන මොනවද ඇහැ කොහොමද පුරාණ කර්මයක් වෙන්නේ කන නහය දිවකය මනස මේ කොහොමද පුරාණ කර්මයක් වෙන්නේ මේ පුරාණ කර්ම විස්තර කරන එකට කලින් මම ඔබට මේ ආයතන ගැන තේරුමක් ඇති කරලා දෙන්න මම ඔබෙන් ඇහුවොත් ඇයි ආයතනයක් කියන්නේ ගොඩාක් අය ඔකෙදී අපිට දෙන උත්තරයක් තමයි හාමුදුරුවනේ ආයතනයක් කියන්නේ නිෂ්පාදනයක් කරන නිසා නිෂ්පාදනය කරන තැනට ආයතනය කියලා හිතනවා ඒ අර අපිට කම්පැනි මතක් කළා ඒ කර්මාන්ත ශාලාවල් ගැන තියෙන අදහසත් එක්ක අපි කියනවා ආයතනයක් කියන්නේ නිෂ්පාදනයක් කරන තැන කියලා නමුත් හැම ආයතනයක්ම නිෂ්පාදනය කරනවා කියන අර්ථයෙන් ගන්න බෑ සමහර ආයතනවල සේවයක් කරනවා එතන නිෂ්පාදනයම විතරක් නෙමෙයි. දැන් නිකන් හිතන්න බැංකුවක කරන්නේ මූල්‍ය ගනුදෙනුනේ. එතන සේවා මධ්‍යස්ථානයක්. එතන නිෂ්පාදන කරන මධ්‍යස්ථානයක් නෙමෙයි. එතකොට බැංකුවේ මූල්‍ය කටයුතු කරනකොට එතෙන්ටත් අපි කියනවා මූල්‍ය ආයතනය කියලා. මූල්‍ය ආයතනය කියලා ආයතනයක් කියලා එතෙන්ටත් කතා කරනවා නම් ඊට පස්සේ පින්වත්නි පන්සලටත් කියනවා පුණ්‍ය ආයතනය කියලා. ධර්මය කියා දෙන තැනට කියන ධර්මායතනය කියලා. මේ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවම පමණක් ඔළුවේ තියාගෙන ආයතන කියන නමේ තේරුම හොයන්නට යන්න එපා. එතකොට ආයතන කියන වචනෙට හොඳම සාධාරණ තේරුමක් අපිට දෙනවා නම් පින්වත්නි කියත හැකි ආයතන කියන්නේ ක්‍රියාකාරී තැනක්. මොකද්ද ආයතන කියන්නේ?
ක්‍රියාකාරී තැන. එතකොට යම් තැනක ක්‍රියාකාරීකමක් තියෙනවා නම් ඒ ක්‍රියාකාරී වෙච්ච කාර්යයට අනුව එතෙන්ට අසවල් ආයතනය කියලා නම දාතේ. දැන් ඔබ හොඳට හිතන්න මූල්‍ය ආයතනයක් උනේ බැංකුවක මුදල් සම්බන්ධව ගනුදෙනු කරමින් මූල්‍ය කටයුතු සම්බන්ධ ක්‍රියාකාරීකමක් හැදුණා. ඒකට සේවක නිලධාරී මහත්ම මහත්මීන් ඉන්නවා ගනුදෙනු කරන්න පාරිභෝගික බවතුන් වෙනවා. ඊට පස්සේ එතන මූල්‍ය ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඉතින් ක්‍රියාකාරී. අන්න එතකොට ඒ ක්‍රියාකාරී බවත් එක්ක එතන කෙලින්ම අපිට කියත හැකි මූල්‍ය ආයත. එහෙනම් මූල්‍ය ක්‍රියාකාරී බවට කියන්නේ මූල්‍ය ආයත. ඊට පස්සේ අපි කියමු යම් තැනක පින් කරන්න තැන් තියෙනවා. පින් කරන්න පිරිසක් ඉන්නවා. ඒ අය එතෙන්ට ඇවිල්ලා පින් කරනවා. අන්න පිනත් එක්ක ක්‍රියාකාරී. පිනට ක්‍රියාකාරී තැන පුණ්‍ය ආයතනය. යම් තැනක ධර්මයේ කියන්න දේශකයන් වහන්සේ නමක් ඉන්නවා. ධර්මයේ අහන්න ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ධර්ම දේශනා කරනවා එතන. එහෙනම් එතකොට ධර්මයත් එක්ක ක්‍රියාකාරී නම් කියන්න වෙනවා එතන ධර්මායතනය. එතකොට මේ සියලු තැන්වල අධ්‍යාපන ආයතන තියෙනවා. අධ්‍යාපන ආයතනයක් කියන්නේ අධ්‍යාපනයත් එක්ක ක්‍රියාකාරී වෙලා තියෙනවනේ. යම් තැනක එහෙනම් ওই විදිහට ක්‍රියාකාරී වුණාට පස්සේ ඒ ක්‍රියාකාරීකමත් එක්ක එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ නමකේ තැකේ ආයතනෙ. දැන් ඔබ හිතන්න සමහර වෙලාවට මුද්‍රණ ආයතන ගේනවා. මුද්‍රණ ආයතනයක් කියන්නේ මොකද්ද? ඒ මැෂින් ගෙනල්ලා ඔෆ්සෙට් මැෂින්, পেපර් කටර් මැෂින් ආදී ඒ මුද්‍රණයට ඕන කරන මැෂින් ගෙනල්ලා සේවකයෙක් එකතු වෙලා එතන ක්‍රියාකාරී වෙනවා. මුද්‍රණයත් එක්ක ක්‍රියාකාරී වෙනවා. එහෙනම් මුද්‍රණ ක්‍රියාකාරීත්වයට කියන්නේ මුද්‍රණ ආයතනය. නැතුව අර ගොඩනැගිල්ල තියෙන ප්‍රශ්නය නෙමෙයි පින්වත්නි ඔක. දැන් අපි මේ දේශනාව මේ වෙලාවේ කරන්නේ මාධ්‍ය ආයතනය. එතකොට මාධ්‍ය පිළිබඳ ක්‍රියාකාරී තැන ඒක ඒ ආයතනේ මාධ්‍ය ආයතනය. මේ වෙලාවේ නෙතෆෙම් මැදිරිය මෙතන ගලවලා දාලා මෙතන වෙන යම්කිසි ආයතනයක් හැදුවොත් එහෙම මෙතන අර කිව්වගේ බැංකුවක් හැදුවොත් එහෙම මේක මාධ්‍ය ආයතනයක් නෙමෙයි මූල්‍ය ආයතනයක් වෙනවා. ඒතර මේක බිල්ඩින් එකේ තියෙන ගොඩනැගිල්ලේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රියාකාරීකම එක්ක තමයි හැමතිස්සෙම ආයතනයක් වෙන්නේ. චක්කායතන කියන කොට ඇහැ ආයතනයක් වෙන්නේ පින්වත්නි අන්න එහෙමයි. යම් මොහතක ඇහැ ක්‍රියාකාරී නම් යම් රූපයක් දැනගන්න අන්නේ රූපේ දැනගන්න මොහොතේ ඒ ක්‍රියාකාරී ඇහැට කියනවා චක්කායතන. ඒ රූපය දැනගෙන වෙන රූපයක් දැනගන්නකොට අර පෙර දැනගත්ත රූපේ දැනගැනීම අත්හැරෙනවා. දෙවෙනියට දැනගන්න රූපයත් එක්කම පළමුවෙන් දැනගත්ත රූපේ අත්හැරෙනවත් එක්කම පින්වත්නි වෙලා තියෙන මොකද්ද? ඒ මුලින් හටගත්ත චක්කායතනේ නැති වෙනවා. අපි ඒ උදාහරණ ඔස්සේ විමසලා තේරුම් ගමු. දැන් එතකොට ආයතනයක් කියන්නේ එහෙනම් ඒ මොහොත ක්‍රියාකාරී වීමත් එක්ක. දැන් ඔය ඇත්ත නිත් අහනවානේ. මේ වෙලාවේ ඔබ ශ්‍රවණය කරනකොට ධර්මදේශනා මං හිතනවා කෑම කකා නම් නෙමෙයි අහනව ඇත්තේ. එහෙම පුරුදු වෙලා තියනවද දන්නේ නැහැ. සිතෙන්ද සුපු අහනකොටත් කෑම පිගාන බෙදාගෙන වෙලා කකා අහන්න. හැබැයි එය ධර්ම ගෞරවයට බලපෑමක් තියනවා. ධර්මය අහන කෙනා ධර්මයක හිතින් අහන්න ඕනේ ශ්‍රද්ධාවෙන් පින්වත්නි කෑම කකා අහන්නේ නැහැ. හැබැයි ඔබ එහෙම කෑම කකා නෙමෙයි නම් අහන්නේ. සමහර විට පින්වත්නි ඔබේ දිවට විශේෂ දැනෙන රසයක් නැතුව ඇති මේ වෙලාවේ. එතකොට දිවට මේ වෙලාවේ රහක් දැනෙන්නේ නැත්තම් හිතට රසයක් පිළිබඳ අරමුණු දිව ඔස්සේ ලැබෙන්නේ නැත්තම් එහෙනම් මේ වෙලාවේ ජීවහායතන කියන දිව නම් වූ ආයතනේ හටගෙන නැහැ. ඉතින් දිව ක්‍රියාකාරී නැහැ. දිව යම් මොහතක ක්‍රියාකාරී වෙනවද අන්න ජීවහායතනේ හටගත්. ඒ ක්‍රියාකාරීකම වෙනස් වෙනකොට ජීවහායතනේ වෙනස් වෙලා. දැන් ඔබට මේ ආයතන ගැන තේරුමක් ඇති. එතකොට මනසට එන අරමුණක් වෙනස් වෙන මොහොතක් පාසා මනසේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ කියන්නේ ආයතන වෙනස් වෙනවා. එකම ගොඩනැගිල්ල ආයතන වෙනස් වෙන්න පුළුවන්. මං කියේ ඔබට දැන් මාධ්‍ය ආයතනයක් කියලා කිව්වට මේ වෙලාවේ මේකේ තියෙන මේ මැදිරි ටිකයි ඔක්කොම ගලවලා අයින් කරලා දාලා රිසෙප්ෂන් උය ඔක්කොම ගලවලා සියල්ල අයින් කරලා දාලා මේකට කෙලින්ම බැංකුවක් ස්ථාපිත කරනවා මෙතන ගනුදෙනු කරන පිරිසට අවශ්‍ය විදිහට. ඒතර කෙලින්ම දැන් මේ ගොඩනැගිල්ල මාධ්‍ය ආයතනයේ මූල්‍ය ආයතනය බවට පත් වුණා වගේ මනසෙත් පින්වත්නි අරමුණක් පාසා අරමුණක් වෙනස් වෙනකොට ඒ අරමුණ ඒ ක්‍රියාකාරී වෙච්ච මනසේ ක්‍රියාකාරීකම වෙනස් වුණා කියලා කියන්නේ අන්න ආයතනේ වෙනස් වුණා. එතකොට ඔබ මෙතෙන්දි තේරුම් ගන්න හැමතිස්සෙම
ආයතනය ඒ කියන ක්‍රියාකාරීකම මතනම් රඳා පවතින්නේ මේ ක්‍රියාකාරීකම හැදෙන්න බලපාලා තියෙන ශක්තිය තමයි පුරාණ කර්මය. එතකොට යම් මොහොතක ඇහැ ක්‍රියාකාරී වෙන්නේ ඒ පුරාණ කර්මයත් එක්ක. යම් මොහොතක කන ක්‍රියාකාරී වෙන්නේ පුරාණ කර්මයත් එක්ක. යම් මොහොතක නහය ක්‍රියාකාරී වෙන්නේ පුරාණ කර්මෙත් එක්ක. මේ හැම ආයතනයක්ම යම් මොහොතක ක්‍රියාකාරී වෙනවා නම් දිව, කය, මනස මේ සියලු ආයතන ක්‍රියාකාරී වෙන්නේ එතකොට පුරාණ කර්මය නිසා. එතකොට පින්වත්නි ජීවිතේ ඔබට නොතේරුණාට ඔබ රූප බල බල මේ කරන්නේ පුරාණ කර්ම ගෙව ගෙව යන එක. ඔබ ශබ්දාහහ මේ කරන්නේ පුරාණ කර්ම ගෙව ගෙව යන එක. ඔබ නහයෙන් ගඳ සුවඳ විඳ විඳ කරන්නේ පුරාණ කර්ම ගෙව ගෙව යන එක. දිවෙන් රස ලබ ලබ කරන්නේ පුරාණ කර්ම ගෙවනෝ. කයෙන් පහස ලබ ලබ කරන්නේ පුරාණ කර්ම ගෙවනෝ. මනසින් අරමුණු ලබමින් කරන්නේ පුරාණ කර්ම ගෙවනෝ. හැබැයි මේකද කියන්නේ අසවල් විදිහේ පහසක් ලබන්නේ පුරාණ කර්ම හින්දා කියලා. අසවල් විදිහේ රූපය දකින්නේ පුරාණ කර්ම හින්දා කියලා කියන්නේ රූප දැකීමේ හැකියාව තියෙන්නේ පුරාණ කර්මයක් එක්කයි. නැත්තම් පින්වත්නි නිකන් හිතන්න සමහර තරුණියන් ඉන්නවා අසභ්‍ය දේවල් බල බල ඒකට හිත පුරුදු කරගත්. දැන් එතකොට අසභ්‍ය දෙයක් බලන්න එයා යම් ආකාරයකට හිත හසුරවනවා නම් එයා කිව්වොත් එහෙම මම මේ අසභ්‍ය රූපයක් බලන්නේ ඒක මගේ පුරාණ කර්මය. මට කරන්න දෙයක් නැහැ. මම ගෙවන්නේ පුරාණ කර්මය කියලා කියන්නේ එයාට අයිතියක් නැහැ. මොකද හේතුව ඒ රූපය බැලීමේ අරමුණ එයා මේ වෙලාවේ නව කර්මයක් විදියට තෝරගත්ත එක. මම අසවල් රූප බලනවා කියන එක අදාළ වෙන්නේ නව කර්මයට. අපි ඒක දැන් තව ටිකකින් නව කර්ම ගැන කියනකොට කියනවා. එතකොට අසභ්‍ය වූ දෙයක් බැලීම තීන්දුව ගන්නේ නව කර්මෙන් වුණාට බලන්න ශක්තිය දෙන්නේ පුරාණ කර්මය. මේක හරිම හොඳින් තේරුම් ගන්න. අපි හිතමු තමන්ගේ බිරිඳ අත්හැරලා යම් ස්වාමියෙක් වෙනත් කාන්තාවකගේ පහසක් ලබනවද? අන්න ඒ මොහොත ඒ තීන්දුව අරගෙන තියෙන්නේ මේ විදිහේ පහසක් මම ලබනවා කියන එක පුරාණ කර්මයට අයිති වැඩක් නෙමෙයි. ඒක නව කර්මය. පුරාණ කර්මෙන් කරේ ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න කයට පහස දැනගැනීමේ ශක්තිය හදලා දෙන එක. රූප දකින්න පුළුවන්කම තියෙන්නේ පුරාණ කර්ම නිසා. මොන රූපද බලන්නේ කියලා තීරණය කරන්නේ නව කර්මෙන්. ඒතර මේ නව කර්ම කියන්නේ මොකද්ද? දකින රූපෙට අනුව කය හසුරෝණ එක, වචන හසුරෝණ එක, හිත හසුරෝණ එක තමයි නව කර්ම. ඒතර කය හසුරන්න චේතනායිපෙ, වචන හසුරන්න චේතනායිපෙ, මනස හසුරන්න චේතනාවනි. ඔන්න ඔය හිත, කය, වචන මේවා හසුරවන්න නව කර්ම තමයි රැස් කරගනිමින් එතන හේතු කරගන්නේ. අපි ඕක පින්වත්නි උදාහරණයක් හැටියට මෙහෙම කියන්න. එක්තරා පන්සලක, මේක මේ රටේ වෙච්ච සත්‍ය සිද්ධියක් සහ තාමත් වෙමින් පවතින එකක්. ලැජ්ජ නැති කතාවක්. කියන්නත් ලැජ්ජයි. මහා දැවැන්ත විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සකස් කරනවා එක්තරා පන්සලක. සුප්‍රසිද්ධ පන්සලක්. මම ඊයේ රාත්‍රියේ මේ පිළිම වහන්සේ වන්දනා කරගන්න එතෙන්ට වැඩම කරාම තමයි මම මේ කතාව දැනගත්තේ. මේ මහා දැවැන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. කොටින්ම මම එතෙන්ට ගියාට පස්සේ පින්වත්නි මට තේරෙනවා, කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරලා තියෙන අර පාද පද්මයක් තියෙනවානේ, ඒ පාද පද්මයේ ළඟටවත් මං උස නැහැ. ඒ තරමට, ඒක තේරුම මේ මං කොටයි කියන එක නෙමෙයි, ප්‍රතිමා වහන්සේ තරමටම මහා විශාල ප්‍රමාණකින් සකස් කරලා තියෙනවා පාර අයිනට කිට්ටු වෙන මේ මහා පෞරාණික රජ මහ විහාරයක්. එතකොට පින්වත්නි මේ පිළිම වහන්සේ සම්පූර්ණ සකස් කරලා ඉවරනාට පස්සේ ජෝතිෂ්‍ය කරුවෙක් ඇවිල්ලා මේ නායක හාමුදුරන්ට කිව්වලු, නායක හාමුදුරනේ මේ පිළිම වහන්සේට නේත්‍රා තියන්න නම් එපා, තිබ්බොත් එහෙම ඔබ වහන්සේ අපවත් වෙනවා කියලා. මේ කියපු පවිතු කතාව අර උන්නාන්සේ පින්වත්නි නායක හාමුදුරු කෙනෙක් උනාට කොච්චර මිසදිටුවෙද්ද කියලා හිතුණා මේ උන්නාන්සේ. ඒක පිළිගන්නවා අර මිනිහා කියපු කතාව.
නේත්‍ර තිබ්බොත් එහෙම උන්වහන්සේගේ ජීවිතේ නැති වෙනවා කියව එකත් එක්ක මේ හාමුදුරුවෝ කෙලීම තීරණ දෙනවා මේ පිළිමයට නේත්‍ර තියන්න දෙන්නේ නැහැ අදටත් එම් දැන් ගොඩාක් පරණ පිළිමය අදටත් මේ ප්‍රතිමා වහන්සේ පාරයිනේ වැඩ සිටිනේ නේත්‍ර නැති පිළිමයක් විදියට එතකොට පිළිම වහන්සේ නමකට නේත්‍ර තියන එක කරන්න ඉඩ දුන්නේ නැහැ කියලා කිව්වට පස්සේ හාමුදුරු කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන හිතලා එක පැත්තකින් හිතන්න මොන ගොංකමක්ද කියලා හිතන්න ඕනේ තමන් ගැන පිළිම වහන්සේ බුදුකෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට නේත්‍රා තියෙන එකක් ඉඳ කෙනෙකුගේ ජීවිතයක් නැති වෙනවා නම් එහෙනම් පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ඇති වැඩේ මොකද්ද බුදු කෙනෙක් එහෙනම් ඒ තරමටම පවිතු ශාස්ත්‍රවරයෙක්ද උන්වහන්සේගේ නේත්‍රා තියෙන එකක් ඉඳ කෙනෙකුගේ ජීවිතයක් නැති වෙනවා නම් ඒක මහා පවිතු පිළිමයක් නේ එහෙම පිළිමයකට වඳින්න ඕනේද මිනිස්සු වන්දනා කරන්නේ ගෞරවාන්විතව සලකන්නේ පින්වත්නි ඒහා සමානම ගුණ ඇති නිසා අපි බුදු පිළිමයක් ගැන කියනකොට කියනවා මහා කරුණාව වැහෙනවා කියලා මහා කරුණාව වැහෙනවායි කියන පිළිමයක නේත්‍රාට එපපු හින්දා ඒක හදපු හාමුදුරුවන්ව මරලා දානවා නම් පින්වත්නි ඒක හිතන්න බැරිද කියලා මේ හාමුදුරුවන්ගෙන් අපි අහනවා ඇත්තට මොලයක් නැද්ද ඔබ වහන්සේ නායක හාමුදුරු කෙනෙක් වුණාට කියලා ඉතින් මේ කාරණාව පින්වත්නි දකින්නකොට අනුකම්පාව ඇති වෙන්නේ මේ සිවුරු දාගත්තත් මිසදිටු මති මතාන්තර පුරවගත්ත හාමුදුරුවරු මේ වගේ දේවල් ඉදිරි සමාජයට දෙනකොට දැන් ඕවා පිළිගන්න මිනිස් මේ පෞරාණික මිනිස්සු ඊට පස්සේ පිළිගන්නවා බුදු පිළිමයකට නේත්‍රා තිබ්බත් කෙනෙකුගේ ජීවිතේ නැති වෙනවා කියන එකට සාක්ෂි දෙය අර බලන්න අර හාමුදුරුවෝ තියන් නැතු ඉන්නවනේ කියලා ඒතර නායක හාමුදුරු කෙනෙක් ඒක කරපු හින්දා මිනිස්සුත් ඊට පස්සේ ඒවට බය වෙනවා එතකොට අනිත් පැත්තෙන් මට අර ලකුණ්ඩ බද්දිය හාමුදුරුවන්ට මේ මහරහතන් වහන්සේට වෙච්ච කර්ම විපාක හිම මතක් වුණායි වෙලාවේදී සෑරදුන් වහන්සේ සකස් කරනකොට සෑරදුන් වහන්සේගේ ප්‍රමාණය කුඩා කරන්න ඉංජිනේරුවෙක් හැටියට දුන්න උපදෙස් නිසා ආත්ම ගණන් කුරු කෙනෙක් හැටියට ඉපදීපති මිටි කෙනෙක් විදිහට ඉපදීපති ලකුණ්ඩ බද්දිය ස්වාමීන් වහන්සේගේ ආත්මෙදිත් උන්වහන්සේ වගේ පුංචි රූපයක් විදිහට ඉපදුණි. එතකොට මුහුණ තේනවා හොඳට වැඩුණු පුරුෂයෙකුගේ මුහුණ නමුත් බොහොම කොටයි. ඉතින් ඒ වගේ කර්ම විපාක ආත්ම ගණන් විඳින්න වෙනවා. දැන් මේ වගේ දිනෝදාහක් වන්දනා කියන්නේ ඒ විහාරස්ථානෙට දැන් මමත් ධර්මදේශනාව කිවර වෙලා එතෙන්ට වැඩම කරනකොට පින්වත්නි 12ට කිත්ති. එතනින් පිටත් වෙනකොට 12 පහ වෙලා වන්දනා කරගෙන ඉතින් ඒ වෙලාවේ අනකටත් සෙනග ඉන්නවා. කොයි වෙලාවෙත් එතන සෙනග ඉන්නවා. ඒ විදිහට වන්දනාමාන කරන මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගණන් වන්දනා කරන ප්‍රතිමා වහන්සේ නමකට නේත්‍රා තියෙන එක නවත්තන්න ජෝතිෂකරුවෙක් උපදෙස් දුන්නා කිව්වම ඔය ජෝතිෂකරුවට ආත්ම කීයක් නම් ඒ කර්ම විපාකෙට නේත්‍රා නැතු උපදීද මට අනුකම්පාවක් ඇති වෙනවා මේක ඇහුණට පස්සේ මේ වගේ දේවල් සමාජගත වෙන එක නොවන්නට මම මේ කර්මය ගැන කියා දෙන නිසා පුරාණ කම්ම නව කර්ම ගැන කතා කරද්දී මේකට ගලපල මේක ඔබට මතක් කරන්නේ අපි පින්වත්නි දැන් ඔතනදී කර්මයේ පිළිබඳව තේරුම් ගන්න අරහාමුදුරන්ට අඩුතරම හිතන්න තිබ්බා නේත්‍රා තියලා මලත් මොකෝ එහෙමනේ ශ්‍රද්ධාවන්ත මිනිස්සෙක් හිතන්නේ මිනිස්සුන්ට වන්දනා කරගන්න ප්‍රතිමා වහන්සේ හදලා දීලා ඒ වෙනුවෙන් මට මැරෙන්න වෙනවනම් අර විහාර මහදේවි කරපු කැපකිරීමක් ඔයි කැපකිරීමක් නේ මම ජාතික වීරයෙක් වෙයි එන උන්වහන්සේට හිතන්න තිබුණා එහෙම මැරෙනවනම් ඒක තමගේ කර්ම විපාකයක් තියෙනවා මම කොහොමත් මැරේ බුද්ධ ප්‍රතිමාවකට නේත්‍රා තිබ්බා කියලා මම මැරෙනවා කියන එක පිළිගන්නවා නම් පින්වත්නි ඒක මහා පවිතුයි. එතකොට අපි එතෙන්දි කියන එක දෙයක්. අදටත් අපි මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක තේරුම් ගන්න බැරි ස්වාධීනව හිතන්න බැරි මානසිකත්වයක් නිසා අපිටම නොතේරි නව කර්ම කොපමණනම් ඕවගේ රැස් කරනවා ද අනවබෝධ නිසා. දැන් මේ කාරණාව කියනකොට දකුණු පළාතේ පින්නතුන්නම් දැනගන්නවා මම මේ ස්වාමීන් වහන්සේ කිව්වේ කොයි පිළිම වහන්සේද කොයි පන්සලද කියලා. එතකොට පින්වත්නි මේ නව කර්ම රැස් වෙන එකේදී මං හිතුවා දැන් අර ජෝතිෂ්‍යවේදියාට කොහොම නව කර්ම රැස් වෙනවද මෙතෙන්දි. මේ හාමුදුරුවන්ට කොහොමද මෙතන නව කර්ම රැස් වෙන්නේ? එතකොට මේ නව කර්මයක් කියන හැමතිස්සෙම පේන දෙයට චේතනා පහල කරලා කය හසුරන එක, වචන හසුරන එක, හිත හසුරන එක. එතකොට දැන් ඔය ජෝතිෂ්‍යවේදියාට කවුද කිව්වේ මේ විදියට හාමුදුරුවන්ගේ ජීවිතය නැති වෙනවා නේත්‍රා තිබ්බින්ද කියලා. එතකොට පින්වත්නි එතෙන්දි ඔහු වචන හසුරවන්න පහල කරන සෑම චේතනාවක්ම නව කර්ම විදියට රැස් වෙනවා.
ඒ නව කර්ම වලට විපාක හැටියට ඔහුටත් නේත්‍රා නැතු ආත්ම ගණ විපාක වෙනින්න ලැබෙවි. නව කර්මයක් රැස් වෙනවා කියන හැමතිස්සෙම දකින දේට වචන හසුරන එක, කය හසුරන එක, නිත හසුරන එක. ඔය තමයි නව කර්ම කරුණු තුන කිව්වේ. අහන දේටත් වචන හසුරනවා, කය හසුරනවා, හිත හසුරනවා. නහයට දැනෙන දේටත් කය හසුරනවා, වචන හසුරනවා, හිත හසුරනවා. දිවට දැනෙන දේටත් කය හසුරනවා, වචන හසුරනවා, හිත හසුරනවා. කයට ලැබෙන පහසටත් වචන හසුරනවා, හිත හසුරනවා, කය හසුරනවා. ඒ වගේම හිතට හිතන දේටත් වචන හසුරනවා, කය හසුරනවා, හිත හසුරනවා. දැන් බලන්න 6ව 3ක්. එතකොට 3 3 3 3 ගොඩවල් 6ක් කිව්වේ ඔක්කොම 18ක්. එතකොට ඔය අවස්ථා 18ක අපිට නව කර්ම රැස් වෙනවා පින්වත්නි. ඔය අවස්ථා 18ම අපි ජීවිතේ දවස පුරාම ගෙවන හැම මොහොතකම දවස දවස ගානේ නව කර්ම රැස් කරගන්නවා. එතකොට ස්වභාවයෙන්ම යම් කිසි කාරණාවකදී අපි වචන හසුරුවේ නැතත්, කය හසුරුවේ නැතත්, මනස හරි හසුරවලා කර්ම රැස් වෙනවමයි. ඒතර මනස හසුරන චේතනා කර්මයක් විදිහට රැස් වෙන අතරේ වචන හසුරනකොට වචනයි මනසයි දෙකේම චේතනා එකතු වෙනවා. එහෙම නැත්නම් වචන හසුරන්නේ නැතුව කය හසුරනකොට කය හසුරන මනස හසුරන කියන දෙකේම චේතනා එකතු වෙනවා. සමහරවිට තුනේම චේතනා එකට එකතු වෙනවා. එකක් හරි දෙකක් හරි තුනක් හරි ඔය සියලු ආකාරයෙන් හැම චක්කායතනයක් එක්කම කර්ම සකස් වෙනවා. නව කර්ම පුරාණ කර්මයක් නිසා හටගත්ත හැම චක්කායතනයක් එක්කම ඊට පස්සේ පින්වත්නි පුරාණ කර්මයක් නිසා හටගත්ත හැම සෝතායතනයක් එක්කම මේ විදිහට නව කර්ම අපි සකස් කරනවා. හැම ගාන ආයතනයක් එක්කම නව කර්ම සකස් කරනවා. මනසින් හරි සකස් කරනවා. ඔබ පාරේ යනකොට පාරේ දකින්න දේවල් එක්කත් ඔබට ඒ පුරාණ කර්මයක් නිසා දකින්න ලැබෙනවා. දැකීමත් එක්ක ඔබ හිත හරි හසුර හසුර එහෙම නැත්නම් වචන හසුරල එක්ක කය හසුරලා මුදලාලි කෙනෙක්ගෙන් දකින්න දෙයක් සම්බන්ධ මුදලාලි මේකේ ගාන කීයද කියලා ඇහුවත් එතනත් වචන හසුරන්න චේතනා පහළ වෙනවා. ඒ චේතනා තුල පවා පින්වත්නි අපිට නොතේරුණාට ඒ කර්ම සකස් වෙනවා. සමහරట్లాට මුදලාලිගෙන් ගාන අහනකොට මුදලාලිත් එක්ක ගැටීමක් ඇති වුණොත් අන්න චේතනාත් එක්ක ඔබ ද්වේෂ අකුසල මූලයක් එක්ක ඔබේ හිතේ ඒ වෙලාවේ චේතනා පහළ වෙන්නේ දුක් විපාක පිණිස. මහපාරට බැස්සට පස්සේ නව කර්ම කීයක් මල්ලට පුරෝගෙන යනවද කියලා ඔයත් දන්නේ නැහැ. ඒ වගේම පුරාණ කර්ම කීයක් ගෙව යනවද කියලා ඔබ දන්නේ නැහැ. දැන් වාහනයක් පාරට දානකොට වාහනේ තෙල් ගහගෙන තියනවා නම් යම් ප්‍රමාණයකට යන්න යන්න තෙල් ටික අපි ගෙවනවානේ. තෙල් ගෙව ගෙවා යනවා. යන ගමන් ආයෙත් තෙල් ගහ ගන්නවා, පුරව ගන්නවා. හැබැයි එතෙන්දි නම් පින්වත්නි තෙල් ටික පුරව ගන්න එක එකපාර පුරවගෙන ඊට පස්සේ ගෙව දැමීමන්නේ. දැන් මේක එහෙම නෑ. ගෙවෙන හැම මොහොතකම අලුතෙනුත් තෙල් පිරෙනවා වගේ වැඩ. එතකොට ඔයත් හිතන්න යම් වාහනයකට තෙල් පිච්චෙන ඒ ගමම අලුතෙනුත් තෙල් වදිනවනම් හැමදෙස්සම යන ගම මොහොතක් පාසා තෙල් පිරෙනවනම් වාහනේ තෙල් ටැංකියට ඒක නිකන් නෙමෙයි ගෙවෙනවට වඩා පිරෙනවා. එතකොට ආන් ඒ වගේ වාහනයක් දැන් ওই වාහනේ බැටරි එකක වෙන්න ওই කතාවනේ. වාහනේ බැටරි එක පින්වත්නි බැටරි එකේ බලයේ තියෙනකොට වාහනේට යන්න පුළුවන්. ඒ කියන්නේ වාහනේ පණ ගන්න පුළුවන්. පණ ගන්න ගත්තේ නැත්නම් යන්න බෑ. එහෙනම් පණ ගන්න බැටරි බලය ඕනේ නම් පණ ගත්තොත් නම් වාහනේ පණ ගන්නව ගත්තට පස්සේ ගමන් කරන්න වෙන්නේ. එහෙනම් ඉතින් ගමන් කරන්න අනිවාර්යෙන් වාහනේ බැටරි එකේ බලය අවශ්‍යයි. ඒ බලෙන් වාහනේ පණ ගන්න ගත්තට පස්සේ දැන් ඉතින් වාහනේ යනවා. එතකොට බැටරියේ බලයේ උදව්වට අරගෙන වාහනේ යනකොට පණ ගන්නවගෙන ඒ යන වාහනේ යන්න ආයෙත් බැටරි එක චාර්ජ් කරනවා. ඒ කියන්නේ ආරෝපණය කරනවා. බැටරි එක නැවත ආරෝපණය කර අපි වාහනේ ගමන් කරනවා. යන නිසා චාර්ජ් වෙනවා. චාර්ජ් වෙන එකෙන් ආයෙ යන්න ලැබෙනවා. මේකෙත් ඒ වගේ ඇහෙන් රූප බල මේ හරියට අර වාහනේ යනවා වගේ අපි සක්කායතනෙන් දැන් යනවා. මේ සසර යනවා. එතකොට ඇහනම් වූ ආයතනේ ඇහ ක්‍රියාකාරී ආයතනයක් වී ක්‍රියාකාරී වීම තමයි උතර මේ කර්ම දායාදේ. ඒ කර්ම දායාදෙන් ඇහ ක්‍රියාකාරී වෙමින් අපි මේක යනකොට යන්න ආයෙත් සාජ්‍ය වෙනවා. චේතනාවලින් තමයි මේ ආරෝපණය සිද්ධ වෙන්නේ. චේතනාවලින් ආරෝපණය සිද්ධ වෙනකොට පින්වත්නි
ඒ ආරෝපණය සිද්ධ වෙන විදිහට අනුව මෙතෙන්දි එක තීන්දුවක් වෙනවා කුසල අකුසල කියන එක මත සැපද දුකද කියන එක වෙනස් කර කර අපි ඒක තීරණය කරනවා ඉතින් මේ පුරාණ කර්ම සහ නව කර්ම සම්බන්ධව ඔය ඇත්තන්ගේ ජීවිතයේ හිතසුව පිණිස හේතු වෙන විදිහට ඔබ හසුරවනවා නම් දැන් බලන්න මේ net fm මහන ඔබ සෙනසුරාදාට සහ අනිකුත් දේශනාත් ඔබ ශ්‍රවණය කරනවා එතකොට ඔබට පිරිත් අහන්න හිතෙනවා ඒ පිරිත්ලාට ඔබ පිරිත් ටික අහන්නේ පුරාණ කර්ම ගෙවමින් පුරාණ කර්මයක් ගෙවමින් ඔබ පිරිත් ටික අහනකොට පින්වත්නි ඒ වෙලාවෙදී ඔබට නව කර්මත් රැස් වෙනවා ඒ නව කර්ම සැප විපාක පිණිස මිසක් දුක් විපාක පිණිස නෙමෙයි හරියට නිකන් අර දෙයක් දීලා ඒ වෙනින් තව එකක් ගත්තා වගේ දැන් ඔබ කඩේකට ගියත් මොනවා හරි දෙයක් පින්වත්නි වියදම් කරන ඒ තමන්ගේ අතේ තියෙන මුදලක් දෙනකොට ඔබ ඒ වෙනුවට තව දෙයක් මිලදී ගන්නකොට එතෙන්දී ඔබ හිතන්නකෝ වැඩකට නැති දෙයකට ඔබේ අතේ තියෙන මුදල වියදම් කරනවා කියලා ඔබට දුක ඇති වෙන දෙයකට ඔබ ඔබේ අතේ තියෙන මුදල වියදම් කරනවා අන්නේ දුක ඇති වෙන දෙයකටද ඔබ වියදම් කරන්න කැමති ඔබට සැප ඇති වෙන දෙයකටද අතේ තියෙන සල්ලි ටික වියදම් කරන්න කැමති හොඳට හිතලා බලන්න ඔබට සැපයක් ඇති වෙන ඔබ කැමති ඔබට සතුටු වෙන්න පුළුවන් ඔබ ආස කරන දෙයකට තමයි අතේ තියෙන සල්ලි ටික වියදම් කරන්න කැමති හිතන්නකෝ නිකන් ඒ අතේ තියෙන සල්ලි ටික අනවශ්‍ය දෙයකට වියදම් කරලා දැම්මොත් එහෙම දුක ඇති වෙන එපා වෙන කලකිරෙන දෙයකට පරාදේ අර වියදම් කරපු එක කියලා හිතනවනේ නේ හරියට මේකත් ඒ වගේ දැන් ඔබ මේ වෙලාවේ කනින් ශබ්දයක් අහහ සෝතායතනින් ශබ්ද අහනවා දැන් ඔය පුරාණ කර්මයන් අන්න වියදම් කරනවා වගේ මේ පුරාණ කර්මේ වියදම් කරන ගමන් ඔබ සැප ඇති වෙන දෙයක් තමයි මේ අහන්නේ එතකොට ඔබට රැතිස්සේ මම net එකේ පිරිත් එක අහන්න ඕනේ කියලා හිතනකොට අන්න සැප ඇති වෙන දෙයක් තමයි ගන්න සැප ඇති වෙන දෙයකට ඔබ මේ දැන් තියෙනක වියදම් කරනවා එතකොට මේ පුරාණේ රැස් කරගත් එක වියදම් කරනවා සෝතායතන. ඒතර සෝතායතනය හටගන්න එක හොඳ දෙයකටම යොදවන්නේ. ඔබට සැප ඇති වෙන දෙයකටම වියදම් කරන්න සෝතායතන. දුක ඇති වෙන දේවල් වලට වියදම් කරන්න බෝරි අහන්න යන්න. එහි අතන ගෝරියක් තියෙන ගිහිල්ලා ආගෙන ඉමුද කියලා ගිහිල්ලා හරි ආසයි අහගෙන ඉන්නේ වගේ දේවල් වල. ඉතින් එතන තවත් නිකන් ගැටීම් නොයෙක් විදිහට අකුසල නම් රැස් වෙන්නේ අර අපරාධේ පුරාණේ රැස් කරගත්ත දැන් මේ තියෙන සෝතායතනේ ඔහේ වියදම් කරන ඔබ ඔබට දුක ඇති වෙන නව කර්ම රැස් කරගන්න. ඉතින් එතකොට පින්වත්නි ජීවිතේ අපිට ලැබිලා තියෙන මේ කණෙන්, නහයෙන්, දිවෙන්, කයෙන්, මනසින් ඒ පුරාණ කර්මයක් ජීවන බව දැනගෙනම හැමතිස්සෙම පින්වත්නි ඒ විතරක් නෙමේ භයානක කතාව ජීවන එක විතරක් නෙමේ නව කර්මයකට එතන රැස් වෙනවා කියන එක තේරුම් අරගෙනම ඔබ වියදම් කරන්න කටයුතු කරන්න පින්වත්නි. දැන් ඔය සූත්‍රය තුල හරි පැහැදිලිව පුරාණ කර්ම නව කර්ම ගැන කියනකොට මට එක සිද්ධියක් මතක් වුණා. තරා උපාසකම්ම කෙනෙක් හිටියා අපේ රටේ මේ බොහොම පුරාණ වෙච්ච සිද්ධියක්. එතකොට ඒ කාලේ චුල්ලපින්ඩපාතික ස්වාමීන් වහන්සේ කියලා සයින්හන්ස නමක් හිටියා. චුල්ලපින්ඩපාතික නමින් ගොඩක් සයින්හන්සලා ඉඳලා තියෙනවා. ඔය අටුවාවේ ගොඩක් තැන්වල එහෙම ස්වාමීන් වහන්සලා කෙන සඳහන් වෙනවා. දැන් මේ කියන ස්වාමීන් වහන්සේ මේක මගේ මතකෙ හැටියට මජ්ක්‍ධිම නිකායේ තියෙන රතවිනීත සූත්‍රයට අදාළ අටුවාවේ තියෙන කතාවක් එදා මේ චුල්ලපින්ඩපාතික ස්වාමීන් වහන්සේට මේ උපාසකම්ම කෙනේ අවුරුදු 12ක කාලයක් උපස්ථාන කරනවා. ඒ කියන්නේ හැමතිස්සෙම ඒ ස්වාමීන් වහන්සේට දාන ටික දෙන එක සම්බන්ධව අර අම්මා සෑහෙන හොයලා බලනවා. දැන් මම කල්පනා කරේ අවුරුදු 12ක් එක දිගට අම්මා කෙනෙක් දාන ටික දෙනවා නම් අපි හරි හිතවත්නේ. අවුරුදු 12ක් කිව්වම අපිට මේ අවුරුද්දක් නිකන් නිතරම හැමදාම දාන ටික දුන්නොත් අම්මා කෙනෙක් අපි අවුරුද්දක් යනකොට පුදුම ඒ අම්මත් එක්ක හිතවත් වෙනවා. අර ස්වාමීන් වහන්සේ පින්වත්නි අවුරුදු 12ක් තිස්සේ ඒ අම්මගෙන් දානේ අරගෙන හිතාගන්න බැරි දෙයක් වෙනවා. ඒ අම්මා ඉන්න ගමේ ලොකු ගින්නක් ඇති වෙලා ගෙවල් විශාල ප්‍රමාණයක් පිච්චෙනවා. දැන් මේ අම්මගේ ගෙත් පිච්චුණා. දැන් ওই ගමේ ගොඩක් ගෙවල් වලට ඇඳුණුම් කන් තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් ওই ඒ කාලේ බහලත් සිතුල්පව්වේ ස්වාමීන් වහන්සේලා 12,000ක් සයින්හන්සලා හිටියා. අර ඒ වගේ අනුරාධපුර එක එක දිහාවල සමහරලාට සයින්හන්සලා දහස් ගණන් වැඩ ඉන්නවා. ඉතින් එහෙම දහස් ගණන් වැඩ ඉනකොට ඇතැම් ස්වාමින්වහන්සලාට දානේ ටික බාර දෙන එක එක පවුල්වල මිනිස්සු බාරගෙන තියෙනවා. ස්වාමිනි ඔබ වහන්සේ හැමදාම අපේ ගෙදරට වඩින්න අපි දානේ ටික දෙන්න. අර එහෙම බාරගත්තු තැනුත් තිබිලා තියෙනවා. දැන් මේ ගින්නට විනාශ වෙච්ච ගෙවල් බලන්න හිතවත්කම් තියෙන හාමුදුරුවෝ වැඩම කරලා තියෙනවා.
ඉතින් හාමුදුරුවෝ වැඩම කරලා උපාසකම්මෙන් මොකද බඩු මුට්ටු ටිකක් එළියටවත් දාගත්තද කියලා අර පිච්චිච්ච ගෙවල් බලන දැන් ඔය අපිත් ඔය සමහරවිට ගම් වතුර මොනවා හරි ප්‍රශ්නාවට පස්සේ ගිහිල්ලා හොයලා බලනවනේ මිනිසුන්ට වෙච්ච දුක සැප ඒනම් අපේ මේ කුළුපග ගෙවල් නෙමෙයි ඒක අපිට හිතවත්ද අහිතවත්ද මොකක්වත් අදාළ නැහැ අපි සමහරලාවට මේ නිර්ියනෙත් වැඩසටහන එක්කපුවා එකතු වෙලා සමහරලාවට මුස්ලිම් මිනිස්සුද එයා ද්‍රවිඩ මිනිස්සේද කිසිම දෙයක් නෑ අපි ගිහිල්ලා ඒ උදව් කරනකොට එතනදී ಜಾති ආගම් ભેද කුළුපග මොකක්වත් නොබලා සියලු දෙනාට පොදුවේ උපස්ථාන කරේ උදව් කරේ ඒ ආධාර ලබා දුන්නේ ඉතින් මෙතෙන්දි මම මතක් කරන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේලා Tamange හිතවත් ගෙවල් වලට ඇවිල්ලා දුක සැප බලනවා පිච්චිච්චා බලලා ඔබ මේ මේටිකවත් බේර ගන්න අපරාධනේ දෙක ගන්න තිබ්බ නේද ඔවගේ දැන් කතා කර කර සයින්හන්දලා ඉන්නවා ඉතින් දැන් අර මිනිසුන්ටත් හරි සතුටුයි අපේ හාමුදුරුව අපේ මේ කොහොම හරි මේ වෙලාවේ අමාරු වෙලා හිටියනේ කියලා හැබැයි අර චුල්ලපින්ඩපාතික හාමුදුරුව පින්වත්නේ අවුරුදු 12ක් තිස්සේ අර අම්මගේ ගෙදෙට්ට පින්ඩපාත වැඩම කරලා මේ පිච්චිච්ච වෙලාවේ නෙමෙයි උන්වහන්සේ වැඩි නිකන්වත් අර අම්මගෙන් අහන්න අනේ අම්මා මොකද උනේ කියලා දැන් පහුවදා ඔය ගින්න වෙච්ච දවසට පහුවදා උදේ දාන වේලාවට හරියට ඔන්න අර හම්දුරු ආපහු වඩිනවා දානේ. දැන් එතකොට ඒ අම්මා මොන හරි කන්න දෙයක් ලෑස්ති කරගෙන තිබුණා ඔයාගෙන අර පිච්චිච්ච ගෙදරම පින්වත්නි පිච්චිච්ච බිත්තියක් අයිනම ආසනයක් ලෑස්ති කරලා මේ අම්මා දානි ටික පූජ කරා. අර ස්වාමීන් වහන්සේ දානේ වළඳලා ඒ දානේ වෙනුවෙන් උන්වහන්සේ එතනත් වෙනදා වගේම පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරලා අර අම්මට උන්වහන්සේ වැඩි අර අවුරුදු 12ක් තිස්සේ වැඩම කරපු එකේ වෙනසක් නැහැ. දැන් නිකන්වත් ඇහුවනේ අනේ අම්මා ගොඩක් හානි වෙලා නේද පිච්චිලා නේද මොකද මේ හරි අපරාධයක් නේද මුකුත් එහෙ ඒ ගැන කතාවක් නැහැ. දැන් මේක ගමේ මිනිස්සු දැක්කා හරියටම දාන වේලාවට ආවා දාන ටික ගත්තා ගියා මිනිස්සු ඒ ස්වාමීන් වහන්සේ ගැන හිත අපහදාගෙන ඒ විදිහට හිටියේ නන්සේලා වෙනුවෙන් තිබිච්චර ගෞරවේ නෑ දැන් මිනිස්සුට මිනිස්සු අර අම්මට ඇවිල්ලා කිව්වා අපෝ ඔබතුමියගේ ඉන්න ඒ උන්නාන්සේ ඇවිල්ලා තමන්ගේ වැඩේ කරගන්න එක ගැන විතරයිනේ බලන්නේ කියලා එතකොට මේ අම්මා කිව්වේ ඔබ තුමන්ලගේ ඉන්න ඒ ස්වාමීන් වහන්සේලා ඔබතුමන්ලට හොඳ ඇති ඒ වගේ තමයි අපේ ස්වාමීන් වහන්සේත් මට හොඳයි කියලා. දැන් ඒ වගේ තැනකදී තමන්ට කරදරයක් වෙච්ච තැනකදී පින්වත්නි තමන් උපකාර කරපු ඒ ස්වාමීන් වහන්සේලාගෙන තියෙන පහදීම නැති වෙන්න. ඒ අම්මා එතන හිම හිත රැකගත්ත කියන එක ඔබ හිතන්න ඒක පුංචි දෙයක් නෙමෙයි. එතනදී ඒ අම්මගේ හිතේ තියෙන ශක්තිය හිතා ගන්න බෑ. ඒ අම්මා දන්නවා ස්වාමීන් වහන්සේලා උදෙසා දානයක් පූජ කරගන්න ලැබෙන එක තුළ මෙලොවට විතරක් නෙමේ පරලෝ වශයෙන් තමන්ට ආනිසංස ලැබෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ කරන උදව්ව. එතකොට මේ අම්මා වෙනුවෙන් හැමදාම අර ස්වාමීන් වහන්සේ ගෙදෙට්ට පින්ඩපාතේ වඩින එක තුළම උන්වහන්සේ වෙනුවෙන් දෙයක් ගත්තා කියන එක නෙමේ අර අම්මා හැමතිස්සෙම හිතලා තියෙන්නේ තමන් වෙනුවෙන් මේ ස්වාමීන් වහන්සේ වඩින්නේ තමන්ගේ හිතසුව පිණිස. ඉතින් ස්වභාවයෙන්ම මේ සසුන තුළ බොහොම ගුණවන්ත ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවය තමයි ගිහියන්ගේ දුකේදී සැපේදී සතුටු වෙවි දුක් වෙවි එහෙම කටයුතු කරන ස්වභාවයක් නැහැ පින්වත්නි. වර්තමාන මිනිස්සු බලාපොරොත්තු වෙනවා අපි උදව් කරන අපේ හාමුදුරුවරු අපේ දුකේදී සැපේදී අපිත් එක්ක ළඟින් ඉන්න ඕනි කියලා. දැන් එහෙම ස්වභාවයක් තියෙනකොට නිකන් හරි මේ දුක සැපව නැහැ උපන්දිනයකට විශ්කරේ නැහැ කියලා අපිත් එක්ක තරහ වෙන මිනිස්සු ඉන්නවානේ. මහා පුදුම සමාජයක් අද වර්තමානයේ තියෙන්නේ. එක්තරා දරුවෙක්ගේ උපන්දිනයක් මං ඔය කාගේවත් උපන්දින ඔළුවේ තියාගෙන පින්වත්නි උපන්දින වලට කතා කරන්න කියලා එහෙම පුරුද්දක් හදාගෙන නැහැ. ඉතින් අර කවුරු හරි කෙනෙක් අපිට මතක් කළොත් ස්වාමීනාන්ත අර අද අසවල් කෙනාගේ උපන්දිනය කියලා ඉතින් අපි කතා කරලා ඒ වෙලාවට ආශිර්වාද කරනවා. හැබැයි මේක ඔළුවේ තියාගෙන කරන්න මට ධර්මයේ නම් අපි ඔළුවේ බොව මතක තියන් ඉන්නවා. ඉතින් මට දැන් මේක දරුවෙක්ගේ උපන්දිනයකට මේ සුබපතල නැහැ කියලා ඒ දරුවා හරි දුකෙන් ඉන්නවයි කියලා තරුණ දරුවෙක්. ඉතින් මෙයාගේ අම්මත් කතා කරලා කියනවා සයින්හාංශ මේ දරුවා හරි දුකෙන් ඉන්නේ ඔබ වහන්සේ නිකන්වත් කතා කරන්නේ කියලා. දැන් මේගොල්ලෝ මේ දිනේ පහ වෙනකන් ඉඳලා තමයි මට කියන්නේ. මම අර අම්මට කිව්වා ඉතින් මම ඕව ඔළුවේ තියන් ඉන්නේ නැහනේ. අම්මා මට කියන්න එපා. ඉතින් එදා දවසේ අද අපේ හාමුදුරනේ අපේ දරුවාගේ උපන්දිනය කියලා ආශිර්වාදයක් ගන්න එක. හාමුදුරුවරු ඔළුවේ තියන් ඉන්න ඕනි කියලා තමයි දැන් මේ ඇත්තෝ හිතන්නේ. ඉතින් මේ තරමටම මිනිස්සු පිරිහිලා පින්වත්නි සංඝයාකින් යම් කිසි ආකාරයකට දුකේදී සැපේදී ළඟින් ඉන්න ඕනේ කියන එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේලාගෙන් කෙරෙන්න ඕනේ කියන දේ බලාපොරොත්තු වෙන්න එපා. එවැනි දෙයක් පින්වත්නි දාරු කන්දෝපම කියන සූත්‍රයේ තියෙනවා
ගහගෙන යන මේ සංඝයා නැමැති කොටේ නිවන් මඟ නැමැති ගංගාවේ ගහගෙන නිවන නැමැති මුහුද කරා යන්න බාධා වෙන කරුණු අටක එක කරුණක් තමයි කොටේ මිනිස්සු ගන්න පුළුවන් කියනවා. එතකොට ගඟේ ගහන් යන කොටේ මුහුදට යන්න කලින් මිනිස්සු ගත්තොත් එහෙම ආයි මුහුදට යන්න වෙන්නේ නැහැ ඒ කොටේට. අන්න ඒ වගේ භික්ෂුවක් නිවන් මඟ නැමැති ගඟ දිගේ නිවන නැමැති මුහුදට යන්න කලින් මිනිස්සු ඒ ගණීම තමයි කියනවා මිනිස්සුන්ගේ සැප දුකට එකට ඇලිලා ගැලෙලා හාමුදුරුවනේ කොහොමද ඉතින් කියලා අර හිතවත් වෙලා නිතරම ඊට පස්සේ පින්වත්නි හාමුදුරුවන් ඇසුරු කරන්නේ තනි කරර තමන්ගේ ඥාතියෙක්ගේ ගාන. ඉතින් එක්තරා අවස්ථාවක අපිට මතකයි මේ අපේ සිත්නේතසපු වහන පුණ්‍යවන්ත මාතාවක්. ඇය එක්තරා විදේශ රටක ඉඳලා එනවා මේ කටින පින්කමත් එක්කම දානයක් පූජා කරන්න. බොහොම ශ්‍රද්ධාවෙන් ඒ විදේශ රටක ඉඳලා එනවා යම්ම දානි පූජා කරන්න. ඇය කරපු කැපකිරීම ඉතින් උපරිමයි. නමුත් ඇය ඒ වෙලාවේදී බලාපොරොත්තු වුණා ටික දැන් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි දානි දෙන්න රට ඉඳලාම ආව විදේශ රටක ඉඳලා ස්වාමීන් වහන්සේත් එක්ක දැන් ටිකක් හිතවත්ව ඒ අසුර පවත්වන්න. ඉතින් දැන් මේ ඇත්තෝ යම් වෙලාවක ලංකාවෙන් ආයේ විදේශ රටට යන්න ලැහැස්ති වෙලා ගුවන්තොටුපලේදී ස්වාමීන් වහන්සේට හැමතුමක් අරගෙන කියනවා ස්වාමීන් වහන්සේ දැන් මම ෆ්ලයිට් එකට නගින්න හදන්නේ තව චුට්ටකින් මෙහෙන් පිටත් වෙනවා මං ඉතින් ගත්තේ ආශිර්වාද ලබා ගන්න කිව්වා. එතකොට ගුවන් යානෙට නගින මොහොතේ ආශිර්වාදයක් ගන්න හිතක් කෙන එක හොඳයි. හැබැයි පින්වත්නි ස්වාමීන් වහන්සේ අඳුරන විදේශ රටවල් වලට නිතර යන්නේන අයගේ ප්‍රමාණය බැලුවට පස්සේ ඔය හැම දවසකම වගේ කොහේ හරි රටකට යන එහෙම අය අපිට ඕන තරම් ලක්ෂ ගාණක් මිනිස්සු අතරේ ඇති දැන්. එතකොට මේ සියලු දෙනාගේ අර සුබපැතීම ආශිර්වාද කිරීම පිරිත් සජ්ජහායනා කිරීම වල පුරුදුරොත් එහෙම ආයි වෙන මුකුත් වැඩක් කරන්න බැරි වෙනවා. ෆෝන් එකේ අර ආශිර්වාද කර කර ඉන්න වෙනවා. මේක කියන්නේ පින්වත්නි ඒක කරන එක පවක්වත් මොකක්වත් කියලා නෙමෙයි. නමුත් ඒකෙන් වෙන්නේ භික්ෂුව කළ යුතු වැඩපිළිවෙලෙන් බැහැර වෙනවා. ඒක සහ අනාගතයේ බිහි වෙන. කියන්නේ දායක දායකාවන්ගේ පැත්තෙනුත් යන්නේ වැරදි පණිවිඩයක්. ආමුදුරු අපිට මේ හැමදේටම මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. ඒ වගේම පින්වත්නි ඉහියත්ංගේ පැත්තෙන් ඒගොල්ලන්ටත් ඒක යනවා වගේම පැවිද්දන්ගේ පැත්තෙන් පැවිදි හාමුදුරුවෝ. දැන් සමහරලාට අපි දෙයක් කරනකොට තවත් අලුතෙන් මහණ වෙන ස්වාමීන් වහන්සේලාත් එය ඒ විදිහට අනුකරණය කරනවා. ඉතින් මේකෙදි මම ඔබට කියන්නේ සාමාන්‍යයෙන් අපි ආශිර්වාද කළ යුතු තැන ආශිර්වාද කරනවා. රෝගී කෙනෙක් වෙනුවෙන් ඒ කටයුතු කරනවා. හැබැයි ඒ දේ දැනුවත් කළාට පස්සේ අපි බොහොම මෙත්සිතින් කරනවා. ඒක සිද්ධ වෙන්නට ඕනි. නම් සියලු මේ දුක් සැප හාමුදුරු ඔළුවේ තියාගෙන ඇවිල්ලා හොයලා බලන්න ඕනේ කියන මනසක් හදාගන්න එපා. ඒ වෙලාවේදී අන්තිමට අපහැදිලා ස්වාමීන් වහන්සේලාත් එක්ක දැන් ඔය පාසකයේගේ පරිහානිය ඇති වෙන සූත්‍රයක් තියෙන පරිහානියකට අදාළ කරුණු ගැන කියන ඒකේ කියන ස්වාමීන් වහන්සේලාගේ ඇසුරු කිරීම නිතර කරන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේලා නිතර ඇසුරු කරන්න ඕනේ පින්වත්නි ධර්මයේ අහලා ධර්මයේ දැනගන්න කියලා කියන ඒ සූත්‍රය. එතකොට ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න හිතක් එන්නේ නැත්නම් ඒකත් උපාසකෙ පිළිෙන්නේ හේතුව. මේකෙදි කියන්නේ ස්වාමීන් වහන්සේට විවේකයෙන් ඉන්න දෙන්න උන්වහන්සේ ඇසුරු කරන්න එපා කියන එක නෙමෙයි නිතර උන්වහන්සේ ඇසුරු කරන්න ඕනේ. හැබැයි ඇසුරු කරලා ඕගලන්ගේ මේ ගේ හදන හැටි මේ දවස්වල තාප්පෙට ගන්න තීන්ත එක හගන්නයි එහෙම සමහරලාට ඇත්තමයි මේ කියන්න ලැජ්ජයි. වාහනයක් විකුණන්න දාලා මගෙන් අහනවා සමහර අය කතා කරලා හාමුදුරුවනේ මේ වෙලාවේ වාහනේ විකුණන්න දාලා තියෙනවා අනේ කවුරු හරි හොයලා දෙන්න බැරිද කියලා අහනවානේ මේ වාහනේ විකුණ ගන්න කෙනෙක් මේ තේසකයන් වහන්සේ නමක් වශයෙන් ඇසුරු කරන්න අපිව හොයාගෙන ආවේ. ඉතින් අද අපෙන් මේ තත්ත්වයට අහන තැනට එයාලට ලැජ්ජ බයක් නැති වෙලා තියෙනවා. ඒකට මන් දන්නේ මම වගේ කියන්න ඕනේද කියලා. එහෙම අහන තැනට පත්ුන එකට එයාලට හිතෙනවා අපි අර සමහරලාට මාන්නකින් මේ අර කතා කරලා හරි ඔකොහොම මේ යන්න කියලා එහෙම නිකන් රළු විදිහට කතා කරන පුරුද්දක් ඇති කරගෙන නැහැ. ඉතින් ඒ නම්‍යශීලී කතාබහ සමහරලාට පින්වත්නි භික්ෂුව සහ ගිහියා කියන අතර මේ සීමාව ඉක්මවන්න පුළුවන්. අන්තිමට ඒකෙදි වෙන්නේ මොකද්ද? ආමුදුරු අපිට අරක කරලා දුන්නේ මේක කරලා දුන්නේ කියලා පසුතැවෙන. දැන් ඔයත් හිතන්නකෝ අර බිම්බිසාර රජතුමා අර බන්ධනාගාර ගත කරලා ඉන්නකොට එතුමාව හිර කරලා තියෙනකොට හිරගෙදර කකුල් පළලා දහවද දීලා ඛණ්ඩ දෙන්නේ නැතුව එහෙම හිර කරලා තියෙනකොට එතුමා දන්නව හොඳටම බුදුරජාණන් වහන්සේ
ඉර්ධි ප්‍රාතිහාරයෙන් උන්වහන්සේට බිත්තියක් වුණත් විනිවිදගෙන එන්න පුළුවන් උත්තමී. ඒ වගේම උන්වහන්සේට චක්කු විඥාණයෙන් පේනව දුර තියෙන දේවලු, සෝත විඥාණයෙන් දුර හෙන දේවලු අහන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපේ පුතා මෙහෙම සැලසුමක් කරනවා කියලා උන්වහන්සේට ඒක අහලා, ඒ වගේම මේ වෙලාවේ මාව බේරගන්න මට මේකට අදාළ උපදේශයක් දෙන්න තිබ්බා නේද? එහෙම උපදේශයක් දෙන එකයි නරකද? දැන් ඒකෙදි අර කොළුවා කරගන්න පවගෙන හරි හිතලා උන්වහන්සේ මේ වෙලාවේ මාව බේරගන්න එන්න එපා. එහෙම හිත හිත බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේට සාප දෙදී හිටියේ නෑ පින්වත්නි. බිම්බිසාර රජතුමා ස්වභාවයෙන්ම යම් ආකාරයකට තමන් වහන්සේ ලබා දුන්න උපකාරයක් තියනවද සසුන තුල ලබා දෙන්න අවශ්‍ය කරන ඒක මට මගේ බුදුරජාණන් වහන්සේ දීලානේ තියන්නේ කියලා රජතුමා හැමතිස්සෙම හිත හිතේටි. මගේ භාග්‍යතුන් වහන්සේ මට සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වෙලා සතරපායෙන් සදහටම නිදහස් වෙන උදව්ව දුන්නා. උන්වහන්සේ මට වදාළයි ඉපදිච්ච නිසා තමයි මේ දුක කියලා. අද මම මේ හිරේ දුක් දෙන්නේ ඉපදිච්ච නිසා. උන්වහන්සේ මට ඉපදීමේ මිදෙන්න ඕන කරන ධර්මයේ දුන්නා, මේ මාර්ගය කියලා දුන්නා. ඒ මාර්ගයේ මම හිරේ ඉඳලා හරි මේ වෙලාව වඩන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ එතකොට අන්න මගේ ළඟ බුදු කෙනෙක් තමන්ගේ ළඟ නිරන්තරයෙන් තියාගන්න තියෙන්නේ තමන් ධර්මයේ තුල නිරන්තරයෙන් ඉන්නවනම්. සංඝයා නිරන්තරයෙන් තමන් ළඟ තියාගන්න තියෙන්නේ පින්වත්නි ෆෝන් එකෙන් නෙමෙයි, ඔබ ධර්මයේ තුල ඉන්නවනම්. ඔබ ධර්මයේ තුල ඉන්නකොට ඔබට ධර්මයේ කියා දුන්න ස්වාමීන් වහන්සේ ඔබ ළඟ. එතකොට හැමතිස්සෙම මේ වගේ හිස් බොළඳ දේවල් වලට අපැහැදිලා ඒව වෙනුවෙන් කතා කර කර තර්ක කර කර අපි මේ තියෙන පුරාණ කර්ම ටික ගෙව ගෙවා නව කර්ම රැස් කර කර යනවා නම් පින්වත්නි මේ ජීවිතය තුල හිස්ව තමයි ඔබට ජීවිතය අතහරින්න වෙන්නේ. ඔබ එහෙම හිස්ව ජීවිතය අතහරින්න සූදානම් වෙන්න එපා. මේ වස්සාන කාලේ ඔබට ගොඩාක් පින් රැස් කරගන්න කුසල් වඩන්න බොහොම පුණ්‍යවන්ත කාලයක්. මෙතෙක්ම නාලිකාවත් සමග සිදු කරන කටින මහා පුණ්‍යෝත්සවය මෙවර මා වැඩ සිටින පිළියන්දල ශාන්ති නිකේතනයේ ඇසුරු කරගෙන සිදු කරන බව ඔබ දන්නවා. ඔබට පිළියන්දල ශාන්ති නිකේතනයත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ කටින පින්කමත් එක්ක සංවිධාන කටයුතු වලට සම්බන්ධ වෙනටත් පුළුවන්. ඒ කටයුතු වෙනුවෙන් ඔබට කළ හැකි බොහෝ දේ නැතුව නෙමෙයි අපෙන් අහන්න විමසීමක් කරන්න ඔබට පුළුවන්. ඒ සඳහා කළ යුතු දේවල් ගැන ඉතින් පුරාණ කර්ම ගෙවන්නට නව කර්ම රැස් කර ගන්නට මේ වෙලාවේ ඔබ කටයුතු කරද්දී තේරුම් ගන්න මේ සසුන තියෙන්නේ ඇත්තටම නව කර්ම රැස් කර කර නව කර්ම යහපත් වූ පුණ්‍ය කර්ම රැස් කිරීමටම පමණක් සීමා කරලා යන්නට නෙමෙයි. කර්ම නිරෝධයක් වෙනස මේ ශාසනයේ තියෙන්නේ. අවසන එය කිව යුතුමයි. කර්ම නිරෝධය කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති නිරෝධගාමිනී පටිපදාව පෙන්වුවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ කම්ම නිරෝධගාමිනී පටිපදාව. කර්මය නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව. ඒක තමයි වැඩපිළිවෙල. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ශ්‍රාවකය කරන්න පින්වත්නි වැරදි කර්ම හොඳ කර්ම බවට පත් කරන එක නෙමෙයි කර්ම නිරුද්ධ කරන එක. හරියට කිව්වොත් එහෙම කළු කර්ම සුදු කර කර ඉන්න එකක් නෙමෙයි කරන්න තියෙන්නේ. කළුයි සුදුයි කියන සියල්ල මකා දාන එක. හැබැයි මේක මකනකොට කළු සුදු කරගෙන ඉන්න වෙනවා. කළු සුදු කරමින් තමයි කළුයි සුදුයි සියල්ල මකන්න තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ තව තවත් කළු කර්ම රැස් කරගන්නට එපා කියන එකයි ඔබට මේ මතක් කළේ. ඔබ හැම දිනාටම ගෞතම බුදු සසුනේම ඒ උතුම් ධර්ම අවබෝධය ඉක්මන් කරගෙන කර්මයෙන් මිදෙන්නට පුරාණ කර්මයෙන් ගැලවෙන්නට සහ නව කර්ම රැස්වීමෙන් නිරුද්ධ කරලා දාලා උතුම් කම්මක්ෂය නම් වූ නිවනටම පත්වන්නට වාග්ය ලැබේවා කියලා බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා. අද දවසේදී ධර්ම දේශනාවට දායකත්වයට එකතු වෙන්නේ මාතර ගොම්බද්දල ගොඩැල්ලවත්තේ ඉසුර නිවසේ පදිංචි ජේ ධනපාල මහත්මයා විසින්. එතුමා බලාපොරොත්තු වෙනවා ජේ චාර්ලිස්, ආර්.ජී. හින්නිහාමි සහ ආර්.ජී. ඩියෝනිස්, එච්.බී. හින්නිහාමි කියන දෙමව්පියන්ට සහ ජේ. ධම්මිකා, කේ. ඩියෝනිස් යන මියගිය සියලුම ඥාතීන්ව සිහිපත් කරගෙන එහෙම දෙනාටම පින් අනුමෝදන් කරන්නට. ඉතින් මේ නම් වශයෙන් සිහිපත් කරපු මියගිය සියලු ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සහ ඔයත්තන්ගේ සංසාරගත සිහිවෙන නොවන සියලු මියගිය ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සෝපත්වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි ජේ. ධනපාල සහ ආර්.ජී. ගුණවති යන දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් එයත්න්ගේ දූ දරුවන් වන කුමාරි චමිලා, ඉස්සූරි, මංජුල, සමර වික්‍රම,
තරංග රේණු යන දරුවන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් රැකී රක්ෂා කටයුතු වල දියුණුව පිණිසම සෙත් ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා මුණුබුරු මිනිබිරියන් වන මින්සන්දි බස්මිර සෙතුමිලි සෙත්මිර කියන ඒ ආදරණීය මුණුබුරු මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන ඒ සියලු දරුවන්ට සෝපත් කායික මානසික යහපත් සෞඛ්‍යයකින් මේ ජීවිතයේ සුවසේ ගෙවමින් දිගාසිර ලැබමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ඒ සියලු දරුවන්ට සහ රැකී රක්ෂා කටයුතු කරන දරුවන්ට ඒ කටයුතු සාර්ථක කරගන්න අපි වාග්ය ආශිර්වාදයේම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමින් ඒත් වගේම රට දැය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවීරවන්ටත් අපේ පින් ප්‍රාර්ථනා කරනවා පින්වත්නි ධනපාල මහත්මයාට සහ ගුණවතී මහත්මියට නැවතත් අපි ධර්මාවබෝධයේ මික්මන් වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමින් net fm නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ඒ වගේම net ශ්‍රවණය කරන සිත්නේ තසබුට හැමදාමත් ආදරෙන් අපිත් එක්ක සෙනසුරාදාට මේ වෙලාවට එකතු වෙන පුණ්‍යවන්ත ඔබ හැම දිනාටම මේ කර්මයෙන් මිදෙන්නට ධර්මයෙන් අවබෝධ වන්නට දේශනාව සහ දේශනාවෙන් රැස්වෙච්ච පින වහවහාම හේතු ආසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා සාදු 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 ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති